ආයුබෝවන් කොහොමද ඉතින් ඔයාලට මම අද ඔයාලට ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන් රසම රස ලුණු මිරිසක් හදාගන්නේ කොහොමද කියලා කියලා දෙනවා. මේක හදාගන්න වංගෙඩි මිරිස් ගල් මේ මොනවත්ම ඕන නැහැ. ෆ්ලැට් එක පිට රටක ඕනම තැනක ඕනම විදිහක ඉන්න කෙනෙක්ට මේක හදාගන්න හරිම පහසුයි. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මේක හදාගන්න අපිට උවමනා වෙන්නේ ලූණු ලූණු බීලූණු රතු ලූණු ඕනම එකක් ගන්න පුළුවන්. මම පොඩි බීලූණු තමයි අද අරගෙන තියෙන්නේ. තව තක්කාලි උම්බලකඩ උම්බලකඩ නැතිනම් කමක් නැහැ. තව ලුණු කුඩු කෑලි මිරිස් දෙහි ගෙඩියා මේ ටික තමයි මේක හදාගන්න උවමනා වෙන්නේ. මම දැන් ලූණු ටික කපා ගන්නවා. ගොඩක් හීනියට කපන්න උවමනා නැහැ. ටිකක් ලොකුවට කපා ගත්තට කමක් නැහැ. ඊළඟට මම තක්කාලි ටිකක් ටිකක් ලොකුවට කපා ගන්නවා. දැන් මම බ්ලෙන්ඩර් කප් එකට කපාගත්ත ලූණු ටිකයි තව කපාගත්ත තක්කාලි ටිකයි උම්බලකඩ ටිකකුයි දාගන්නවා. ඊළඟට කෑලි මිරිස් දාගන්නවා. කෑලි මිරිස් ඔයාලගේ රස අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. ඊළඟට මම ලුණු දාගන්නවා. ලුණුත් ඔයාලගේ රස අනුව දාගන්න. මම තේ හැන්දක් විතර වගේ දාගන්නවා. ඒ කරලා මේ ටික ඔක්කොම හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේ තියෙන්නේ මම බ්ලෙන්ඩ් කරගත්ත ලුණු මිරිස. ඔයාලට පුළුවන් මේක ගොඩක් දියට වගේ ඕනනම් මේක හොඳටම කුඩු වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න. මම කැමති චුට්ටක් යාන්තමට කෑලි ගතිය තියෙනවට. ඉතින් මං ඒ ගාන තියලා මේ විදිහට බ්ලෙන්ඩ් කරගත්තා. ඉතින් මම දැන් මේකට තව දෙහි ගෙඩියකුත් මිරික ගන්නවා. දෙහි ගෙඩියක් මිරිකලා හොඳට ඒක හැන්දෙන් හරි අතින් හරි අපි කලවම් කරගන්න ඕන. තක්කාලි දාපු නිසා දෙහි ගෙඩියක් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ඇඹුල් රස වැඩියෙන් තියෙනවට කැමති නිසා තව දෙහි ගෙඩියකුත් එකතු කරගන්නවා. දැන් මගේ රසම රස ලුණු මිරිස හදාගෙන ඉවරයි. ඔයාලත් මේක කිරිබත් හදන දවසක හදලා බලන්නකෝ. කැකුළු බත් එක්ක කන්න උනත් මේක හරිම රසයි. ඉතින් මේ වගේ රසම රස රෙසිපි එකක් අරගෙන මං ආයෙත් ඔයාලා හම්බෙන්න එනකන් සතුටින් පරිස්සමින් ඉන්න.